සම්පුවත් ලද සනින් රැගෙනෙන අපේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අවස්ථාව මගහැරුණා. අනුර දිසානායක කියයි. කාටත් පිළිගත හැකි කාගෙත් එකගතාවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගේ අවස්ථාව මේ වන විට මගහැරී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව පෙන්වා දී තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රට මුහුණ දී තිබෙන ඉතාමත් බරපතල ආර්ථික දේශපාලන හා සමාජීය අර්බුදවලට කෙටි කාලීන හෝ විසඳුමක් ඉදිරිපත් කරමින් ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සලසමින් අන්තර්කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට යාමට අවංක උවමනාවක් තිබුණි නම් එම අවස්ථාව උයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කරමින් රටින් පිටවීමත් පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග මත වූ අවස්ථාව බවයි. එම ලිපිය මේ ආකාරයෙන් දැක්වෙයි. ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය අධිකිරීම සඳහා වන ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබතුමා විසින් මා වෙත එවන ලද ඔබේ අංකදරන අගෝස්තු 4 දින ති ලිපිය හා බැඳේ. ඉහත ලිපිය මගින් ඔබ විසින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා අප පක්ෂයට ආරාධනා කර තිබුණේ. රට මුහුණ දී තිබෙන ඉතාමත් බරපතල ආර්ථික දේශපාලන හා සමාජීය අර්බුදවලට කෙටි කාලීන හෝ විසඳුමක් ඉදිරිපත් කරමින් ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සලසමින් අන්තර්කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට යාමට අවංක ඌමනාවක් තිබුණි නම් එම අවස්ථාව උයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරමින් රටින් පිටවීමත් පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග මත වූ අවස්ථාවයි. එම කාටත් පිළිගත හැකි කාගෙත් එකගතාවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගිය අවස්ථාව මේ වන විට මගහැරී ඇති බව අපගේ විශ්වාසයයි. එහිදී අපි ජාතික ජනබලවේගය ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ යථාර්ථවාදී යෝජනාවක් ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමගද සාකච්ඡා කළෙමු. එහිදී අපේ යෝජනාව ඌයේ මෙසේයි. ජනාධිපතිවරයා ඉවත් වීමෙන් හිසූ ජනාධිපති ධුරයට අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක් නැති මන්ත්‍රීවරයෙක් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් පත්කර ගැනීම සහ අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකගතාවෙන් මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීම. සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වන සියලුම පක්ෂ සමාන අයිතීන් නැති කොටස්කරුවන් ලෙස සලකා එම ආණ්ඩුවේ සියලුම තීන්දුව තීරණ ගැනීම සහ එම සියලු පාර්ශ්ව නියෝජනය වන ඉතා කුඩා ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම. එම සර්වපාක්ෂික ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක් ලෙස සලකා මාස 6ක් වැනි කෙටි කලකට එම ආණ්ඩුව සීමා කර ඉන්පසු මහමැතිවරණයක් පවත්වා නව ජන වරමකින් තමන් කැමති පාලනයක් නිර්මාණය කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම යන ප්‍රධාන කරුණි. යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ කාර්යභාරයේ ඌයේ රට තුල පැවති ජනතා අරගලයේ අපේක්ෂාවද ඌ ජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතාවලට ඉක්මන් සහන ලබා දී රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම ජනාධිපති ධුරයේ බලතල හැකිය උපරිමයෙන් අඩු කරන සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් කරන යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම රට තුළ සිදු කර ඇති වංචා දෝෂණ හා මහජන මුදල් නාස්තියට එරෙහිව ගනු ලබන බලගතු පියවර ලෙස පසුගිය කාලයේ වංචා දෝෂණ වලට එරෙහිව පවරා තිබෙන විවිධ හේතු මත නිදහස් කළ නඩු පිළිබඳව සමාලෝචනයක් සිදු කර අධිකරණය වෙත අභියාචනා කිරීම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අතරමඟදී විවිධ තාක්ෂණික හේතු මත ඉල්ලා අස්කරගත් නඩු යළි පැවරීම වංචා හා දූෂණ පිළිබඳව දැනට විමර්ශන ආයතන වෙත ලැබී තිබෙන සහ විමර්ශන පමා කොට සහ යටපත් කොට තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කර නඩු පැවරීම එසේ වුවද රට මුහුණ දී තිබෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයන් විසඳීම සඳහා ගැඹුරු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අන්තර්කාලීන සර්වපාක්ෂික පාලනයකට හැකියාවක් නොමැති බැවින් ජනතාවගේ අනුමැතිය සහිත ජනවරමක් සඳහා මාස 6ක් වැනි කෙටි කලක් තුළ මහමැතිවරණයක් පැවැත්වීම අපගේ මෙම යෝජනාව මේ මොහොතේ ඉටු කර ගැනීමට නොහැකි වූ අතර ඔබ විසින් පාර්ලිමේන්තු රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් ජනාධිපති වී රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිහිටවා ගනු ලැබීය. දැන් පවතින ජනවරම දහෝසි වූ ජනතා විරෝධයට ලක් වූ රනිල් රාජපක්ෂ පාලනයකි. ඔබ ඇතුළු රාජපක්ෂ කණ්ඩායම විසින් එම පාලනය පිහිටවා දැන් සිදු කරන්නේ ඊ කොටස්කරුවන් වන ලෙස අප පක්ෂයට ආරාධනා කිරීමයි. එය අවංක ලෙසම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා වූ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමේ ඌමනාවෙන් කරන්නක් නොවන බව ඉතා පැහැදිලියි. අව වශයෙන් දැනට ඔබ පිහිටවා තිබෙන පාලනය කෙතරම් කලකට වළංගු දෙයන්න පවා ඔබේ පාර්ශවයෙන් පැහැදිලි කර නැත. මේ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම තවදුරටත් යථාර්ථවාදී නොවන ඵල රහිත ප්‍රයත්නයකි. එහෙයින් දැනට පිහිටවා තිබෙන ඔබේ හා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වීම ඵල රහිත බව අපි දැඩිව අවධාරණය කරමු.
කෙසේ වෙතත් අපේ රටත් ජනතාවත් මුහුණ දෙ සිටින මෙම අර්බුදයෙන් මිදීම සඳහා කිසියම් මා පිළිගත හැකි යථාර්ථවාදී වැඩපිළිවෙලක් නිශ්චිත කාල රාමුවක්ද සහිතව ඔබ විසින් ඉදිරිපත් කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට ඊට සාධනීය ප්‍රතිචාර දැක්වීමට අප සූදානම්. අනෙක් අතට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා විපක්ෂයේ පක්ෂවලට ආරාධනා කරන ඔබ ඒ සමග රට තුල හදිසි නීතිය පවත්වාගෙන යමින් ව්‍යවස්ථාවෙම තහවුරු කර ඇති උද්ඝෝෂණ කිරීමේ අයිතිය පැහැර ගැනීමට අධිකරණ නියෝග ලබා ගැනීමට උත්සාහ කරමින් පසුගිය කාලයේ සාමකාමී අරගලයේ නිරත වූ එහි නායකයන් සහ ක්‍රියාදරයන් අත්අඩංගුවට ගනිමින් මර්ධනකාරීත්වයක් රට තුල ක්‍රියාවට නංවා තිබෙනවා. එමනි මර්ධනකාරීත්වයකට අපි සම්පූර්ණයෙන් විරුද්ධ බවද අමතර කරුණක් ලෙස සඳහන් කරමු. අවසන් වශයෙන් සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික හෝ නාමකරණ යටතේ වත්මන් පාර්ලිමේන්තුව තුළින් පිහිටවා ගනු ලබන ආණ්ඩුවකට දිගු කලක් රට පාලනය කිරීමට ජනවරමක හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් මේ රට ඇදවට්ටවා ඇති වර්තමාන අර්බුදයට ස්ථීරසාර හා දිගු කාලීන විසඳුම් ලබා දීමට සමත් නව පාලනයක් බිහිකර ගැනීම සඳහා කඩිනම් මහමැතිවරණයක් පවත්වා නව ජනවරමකට අවස්ථාව ලබා දිය යුතු බවත් දැඩිව අවධාරණය කරමු.